අයිබුවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සිත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් නවධානිය පුවත් සිරස්තල වෙත පිටරට ගොවියාට යන මුදල් අපේ ගොවියාට අතට එන්න සලස්වනවා ජනපති අවධාරණය කරයි රටේ නීතියට අනුව යුතුයකම් ඉෂ්ට කරන්න එතනින් එහාට ආවොත් පාරට බහින්න වෙයි කාඩිනල් හිමිගෙන් ප්‍රකාශයක් ලංකා යුද හමුදාවෙන් මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල් මෙරට ගොවියාට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ ඊයේ පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමින් ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිකමට ජාතික වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරලියකහ මන්දිරයේදී පැවැත්වුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමටත් ගිහිල්ලා ජනාධිපතිතුමා පසුගිය කාලය තුල විවිධ ගම්වලට ගිහිල්ලා මේ ගැටලු ගැන සාකච්ඡා කරා තාම සංකීර්ණ ප්‍රශ්න තියෙනවා සතුන්ගෙන් වෙන හානිය පිළිබඳව අලින්ගෙන් ඉතරක් නෙවෙයි මොනරුන්ගෙන් අඳුරන්ගෙන් ඌරංගෙන් ඔය සියලු දෙනාගෙන්ම ඒ පිළිබඳව අදහස් යෝජනා තියෙනවා නම් ක්‍රමවේදයන් ඒවා සඳහන් කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලුවේ නිසා ඒ ගැන යම් යම් ගම්වලින් එන ග්‍රාමීය යෝජනාත් අපිට එවන්න දීර්ඝකාලීන පැහැදිලි උපාය මාර්ගයන් පිළිබඳ යෝජනා ලැබිලා තියෙනවා ඒ පිළිබඳව ජනාධිපතිතුමා ව්‍යාකරණව ඇති කියලා හිතනවා අපේ මේ සියලු වැඩවල අවසානයේදී ගමට යන්නේ ගමේ ඉන්නවා නිලධාරීන් පිරිසක් ප්‍රධානත්වය දරන්නේ ප්‍රාදේශීය ලේකම් තුමා හරහා ඔබලත් සියලු දෙනා එකතු වෙලා ගැටලු ගමේ විසඳන්න ප්‍රාදේශීය මන්ත්‍රීන් විසඳන්න මේ අයවැය වින්ගන්නේ ගමේ ගොවිය දීවරයා කර්මාන්ත කරුවා ගොඩනගන ඒ නිසා අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ ඉන්නේ අපේම රජයේ නිලධාරීන් දැන්ට පවතින නීති සහ රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහිල්ලා බොහොම දිනක් හිතනවා අපි රූලෙන් පිට නීතියෙන් පිට වැඩ කළොත් අමාරු වෙනවා මොකද යහපාලන ආණ්ඩුව මේ රටේ ලොකුම ද්‍රෝහිකමයි මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කිරීම නිසා බන්ධනාගාරගත කරපු සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වරු විදුලි සංදේශ නියාමක කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්ධනාගාරගත කළා බව අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා සත්භාවයෙන් කරන කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූලව ඒට ආරක්ෂාව ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා කියන එක සමුනාංශයට කියන්න ඕන අපි බලාපොරොත්තු වෙන ඒ සංවර්ධනයේ ගම තුල අපි තවම දකින්නේ ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජනතාව ජීවත් කරවන්නේ ඔවුන්ගේ ජීවන රටාව ස්ථාවර කරන්නේ මේ කාර්ය හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි අද අපි ගමකට ගියත් සමහර ගමේ තරුණ තරුණියන් රජේ රැකියාවන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇයට ගොවි තැන ගැන, කර්මාන්තය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. මොකද ඔවුන් දැකලා තියෙන ඔවුන්ගේ දෙමාපියන්, මේ දෙමාපියන්ගේ දෙමාපියන් මේ වයේ යෙදිලා නමුත් තවමත් ඔවුන් දුප්පත් කමින් පෙළෙන නිසා. මේ හින්දා තමයි ඒ අය මේ රජේ රැකියාව ස්ථිර වේතනයක් ලබන්නට රජේ රැකියාවක් දිහා බලාගෙන ඉන්නේ. අපි මේ තත්ත්වය වෙනස් කරන්නට පසුගිය වසර තුලම අපි දන්නවා ඩොලර් බිලියන 4.5ක පමණ ප්‍රමාණයක් අපි වසරකට ණය වශයෙන් අපිට ගෙවන්නට වෙනවා. ඒ වගේම ආහාර මේ රට වගා කරන්නට පුළුවන් ආහාර පිළිබඳවම ඩොලර් බිලියන 2ක පමණ මුදලක් අපි පිටරටට යවනවා. අපි රටේ ගොවියට එන්න පුළුවන් දේවල්. ඒ වගේම තව කිරිපිටි, එතනෝල්, සීනි මේවා වෙනුවෙන් ඩොලර් බිලියන 1.5ක් විතර යනවා. ඒ අපිට මෙරට නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂි කර්මාන්ත ඒ ද්‍රව්‍යයන් අපි මෙරටම අදා ගන්නට ඕන. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභාවාරයේදී පළ වූ අදහස් කිහිපයක්
පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසම දැන් දීර්ඝ කාලයක් රැස් වෙලා මම හිතන්නේ මේ අවසාන අධිරේ තියෙන. අපිට තියෙන දැනෙන තොරතුරු අනුව ඉතාම වැදගත්. තොරතුරු ලබා ගැනීමේ තිබිච්ච අවස්ථාවන් තාම ප්‍රයෝජන අරගෙන නැහැ පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච දවස්වල. අපි කරු කතානායකතුමා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ප්‍රකාශයක් කරනවා පාස්කු ප්‍රහාරය අපිට දැන්නුවා අපි නිහඬව හිටියා. ඒක එවකට ආණ්ඩුවේ වගකීමක් නිසා. බරපතල ප්‍රකාශයක් කරවමුතුමනි. අග්‍රාමාත්‍යතුමාගේ එවකට විපක්ෂ නායක ආරක්ෂක ඒකකයක් මේක දැනගෙන හිටියා කිව්වා. ඉතින් මේ තොරතුරු දෙක එදා මහවිශාලයේ සමාජය තුල කතිකාවක් උනාට කරු ඇමතුමනි අද වෙනකොට කොමිසමට ඒ තොරතුරු ලබා දීලා නැහැ. කොමිසම කටයුතු කරන්නේ ස්වාධීන ලෙස කොමිසම පත් කරලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින්. කොමිසමේ කාර්යභාරයන් වලට අපිට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඔබතුමා සඳහන් කරපු ඒ කර්ම පිළිබඳව මට අවබෝධයක් නැහැ පෞද්ගලිකව. සම්පූර්ණ පොලිසිය විසින් කරන ලද සියලුම විමර්ශන කටයුතු නොවැම්බර් මාසයේදී ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මේක සැබෑ පාස්කු ප්‍රහාරට වග කිව්වොත් මේ කණ්ඩායම දැන් මේ වෙනකොට මෛත්‍රීපාල සිසේන මැතිතුමා පිටිර හේතුලා ඉන්නවා කියලා අපිට පේනවා. එතුමා හත් නැත්නම් යහපාලන ආණ්ඩුව හරි නැත්නම් වෙන පාර්ශවයක් මේ තුල ඉන්නවද කියන එක හොයාගන්න සත්භාවයෙන් ඔබතුමා හරි දන්න තොරතුරු ටික ලබා දීම සුදුසු නොවේද? මේක අපි නිශ්චිත ඉලක්ක හොයාගෙන මේ වුම්ව වරදිකාරයන් කරන්නයි කියලා අපි කරන්නේ නැහැ මේක. නිවැරදිකාරයන්ව මුදා හරින්නට ඕන ඇත්තටම වග කිව යුතු අය වග කියන්න. හිටපු ජනාධිපතිතුමා පත් කරපු ජනාධිපති කොමිෂන් වාර්තා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා පත් කරපු වාර්තා තියෙනවා. එකක්වත් පාර්ලිමේන්තුවට එවන්නේ. වැරදීනේ ඔබතුමා කියන්නේ. කලින් ජනාධිපති කොමිෂන් වාර්තා ගණනාවක් තිබ්බා. අපි පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ දුරකථනයේ කතා කරුවා දෙන්න බෑ කියලා තියෙනවා. විපක්ෂ නායකතුමා වරදිකාරය කරපු කොමිෂන් වාර්තාවද? ඕනෑම කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට ඉල්ලලා ඉදිරිපත් කර වතුකම් කරු ටිකේ උදේ ආයමාත වැඩට යන්න ඕනේ වැඩ ඉවර වෙන්නේ අවස පාට. එතන අවස පායින් පස්සේ යනකොට ගරමුතුන ඒ හොස්පිටල් එක වහලා. මේ සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට අපි කටයුතු කරනවා. පවතින රෝහල් වලට වෛද්‍යවරු දෙන්නෙක් දාන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 5ක් විතර යනවා. වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් ලංකාවේ තියෙනවා. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දේශපාලන චෝදනා මත සිර දඬුවම් ලැබූ සිරකරුවන් කිසිවකුත් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාර ආයතනයෙහි රඳවා නැත. නීතිඥ හිජාස් ඉස්පුල්ලා අලුත් කඩේ උසාවියේ හිටපු දක්ෂතම නීතිඥවරේ. චෝදනා නැහැ. අපදෙන්න කියන විතරයි අපි ඉල්ලන්නේ ගරු අධික නැමැතුමාගේ. හිජාස් ඉස්පුල්ලා කියන පුද්ගලයා ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සස්වාදී සමග තුන් වතාවක් දුරකථනයෙන් කතා කරලා තියෙනවා. පෝල් ඔෆ් යුනිටි කියන ඒ පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරා. මම අහන්නේ දැන් ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය ලංකා රජයෙන් නොමිලේ ඉදු කරන බව මේ වෙලාවේ සඳහන් කර මේ ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම සඳහා මැදිහත් වෙන අය ඉන්නවා. ඒගොල්ලෝ ටිකට් එකේ මුදලක් PCR අවස්ථා දෙකකදි කිරීම සඳහා රුපියල් 16,000ක මුදලක් නිරෝධායනය සඳහා 1,50,000ක් අය කරනවා. එහෙම පැකේජ් එකක් කරා තමයි මේ අය ගෙන්නගන්නේ. නීති රාමුවෙන් පිට ප්‍රශ්න විසඳන්න හදන ඊයේ වොෂින්ටන් නුවර සිදුවීම් දැක්කහම අපිත් පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට ඇතිවෙන අභියෝග ගැන අපිත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. මට මේ ආණ්ඩුවේ වැඩ දකින විට මට මතක් වෙන්නේ රජතුමාට සුදු හකුරු දුන්න කතාව. උඩට සුදු උඩවියන් බිමට පාවඩෙල්ල හදන නිසා හකුරුත් සුදු වෙන බවයි කියලා තමයි රජතුමාව රැවට්ටුවේ. රජතුමා ගිහින් බැලුවම තමයි දැක්කේ කොච්චර අපිරිසිදුවටද හකුරු හදන්නේ කියලා. ඇයි බොරු කිව්වේ කියලා ඇහුවාම හකුරු හදන මිනිහා කිව්වා රජතුමනි කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා තමයි කිව්වේ. මේ ආණ්ඩුවෙත් හකුරු හදන්න රජතුමා රැවට්ටුවා වගේ තමයි 69 ලක්ෂයේ ජනතාව රැවට්ටුවේ. යම් අයට මේ රට ඉදිරියට යනකොට ලොකු කම්පාවක් ඇති වෙනවා. ඒ කම්පාව ඇති වෙලා ඊට පස්සේ කෑකෝ ගහනවා. අපි එයාට කියනවා කෑකෝ ගහලා වැඩක් නැහැ. අපි මේ රට ලස්සනට ගෙනියනවා. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා 2020 දී අපිට දවන්ත පසුබෑමකට මුහුණ දෙන්න වෙයි කියලා. අපි දැක්ක කොවිඩ් වසංගතයෙන් අපිට තිබිච්ච ප්‍රශ්න. අපේ රටේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10කට අපිට වැඩි වෙලා තියෙනවා. අපි හුඟක් කියලා හිතාගෙන හිටිය හුඟක් අඩු වෙයි කියලා. එහෙම වුණේ නැහැ. වෙළඳ පරතරය අපිට පුළුවන් වුණා ඇමරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා පවත්වාගෙන යන්න.
යුක්‍රේනියා 9/11 ප්‍රහාරයේ තමයි මේ කොවිඩ් දෙවෙනි රැවුල ආරම්භ කරේ. එහෙම තියෙද්දි තමයි දහස් ගණනක් යුක්‍රේන ජාතිකයන් ලංකාවට ගෙනල්ලා සත පහක ආදායමක් නැතුව අපේ රටේ සංචාර කර්මාන්තය අපේ රට අනතුරට පත් කරන්නේ. මේකෙන් සංචාර කර්මාන්තය වර්ධනය වෙන්නේ නැහැ. එක දවසකට රුපියල් කෝටියක් වෙනුවෙන් අපේ රටේ ගැඹුරුම වරාය ඉන්දියාවට දෙන්න පින්පත් සකස් කරන ඊයේ අගමැතිතුමා අමූලික බොරුවක් කිව්වේ. මම කියනවා අද මේ ගිහිලා කරන සාකච්ඡාවෙත් මම කිව්ව හැමතුන්ට පුළුවන් නම් මේකට විරුද්ධ වෙන්න කියලා අනිවාර්යයෙන්ම මේක ලබා දෙන්න තමයි ඒගොල්ලෝ යන්නේ ඉන්දියාවේ සමාගම 349 එකට. ශ්‍රී ලංකා යුද හමුදාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ පිහිටුවීම ඊයේ දින සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රට හදන සෞභාග්‍ය දැක්ම තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීමේ අරමුණ පෙරදරිව යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවින්ද සිල්වා මහතාගේ සංකල්පයක් වන තුරු මිතුරු නව රටක් වැඩසටහන ඔස්සේ කෘෂිකර්මාන්තය ස්වයංපෝෂිත කිරීම ඇතුළු මෙරට ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා යුද හමුදාවේ දායකත්වයේ ලබා දීමේ අරමුණ දැතිව ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නිල වශයෙන් පිහිටුවීම සිදු කෙරුණා. යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන අද ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙම බලකාය බලයනි 5කින් යුක්ත වන අතර එය නිත්‍ය බලයනියක් සහ ස්වේච්ඡා බලයනි 4කින් සමන්විතයි. කෘෂි කර්මාන්තයේ නිරත වන ජනතාව ගොවිතැන අතහැර වෙනත් වෘත්තීන් වෙත යොමු වීම වෙනුවට එම ගොවිතැනට ආකර්ෂණයක් ලබා දෙමින් කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් වැඩි ගුණාත්මකභාවයකින් යුතු ඉහළ අස්වැන්නක් ලබා දීමට හැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කෘෂි කාර්මික ප්‍රතිපත්තියේ සඳහන් වී තිබෙනවා. රාජ්‍යාංශ සතු වගා කටයුතු දැනට සිදු නොකරන ඉදම් නවීන තාක්ෂණ හා දැනුම උපයෝග කරගනිමින් කෘෂි හා සත්ව නිෂ්පාදන ශාස්ත්‍රයේ ගුණාත්මක වර්ධනයක් ළඟා කිරීම සඳහා තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ පසුගිය කාල සීමාවේදී යුද හමුදා විසින් විවිධ ව්‍යාපෘතුයි ක්‍රියාත්මක කරුණ ලැබූ බව ඔබ සියලු දෙනාම දන්නා කරුණක්. මෙම ව්‍යාපෘතිය යටතේ රටේ ආහාර සුරක්ෂිතභාවය ඉහළ නංවමින් ආනයනික කෘෂි නිෂ්පාදන වෙනුවට දේශීය කෘෂි නිෂ්පාදනයන් එමගින් ස්වම්පෝෂිත ජාතියක් බිහි කිරීම සඳහා අප තැබූ පියවර මේ වන විට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සඳහන් කළ යුතුමයි. යුද හමුදා ගොවිපල සහ රජයේ සතු භාවිතා නොකළ විශේෂයෙන්ම අත්හැල ඉඩම් භාවිතා කරමින් වී පොල් අඹ උඳු කව්පි බඩිරිඟු කජු සහ කහ බීජ වැනි භෝග වගාවන් රාශියක් මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාට හැකියාව ලැබී තිබෙනවා. මුතුරාජවල සංවර්ධන ව්‍යාපෘතියට තමන් විරුද්ධ බවත් ඒ කිසිසේත්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එමෙන්ම ජන ජීවිතය අඩාල කිරීම සඳහා කටයුතු කරනු ලබන ඕනෑම දූෂිත නිලධාරියෙකු ගෙදර යැවීමට කටයුතු කරන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සියල්ලම ඉවත් කරලා ඒකේ මේක පුද්ගලික සමාගමට අයිති දේපලක්ය කියලා හැම තැනම බෝඩ් ගහලා තියෙනවා. වනජීවි එකට යටත් වෙලා තිබිච්ච මේ මුතුරාජවෙල එකපාර පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපලක් උනේ කොහොමද? අපේ බයක් තියෙනවා මේ මුතුරාජවෙල පද්ධතිය මේක මුළු ගම්පහ දිස්ත්‍රික්කේ ජලය මුහුදට ගලා යන ස්වභාවික පෙනේරයක් වගේ පද්ධතිය. අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කරන්න දෙන්න බෑ. මේක කරන්න දෙන්නෙත් නැහැ. මේකේ ඔප්පු තියනවා නම් ඔප්පු තියෙන්නේ බලහත්කාරයෙන් අල්ලගත්තු ඉඩම්. මේක රජයේ දේපල. කරුණා කරලා ඔය දූෂිත නිලධාරීන් සහ ඒ අංශ පාලනය කරන ඒ දෙපාර්තමේන්තුවල අය මේ ටිකට සමන් දෙන්න. අපේ ජන ජීවිතය අවුල් කරන්න එන්න එපා. ඔයාලා වැලගේ යුතුකම් ඉෂ්ට කරන්න රටේ නීති නීති වලට අනුව. එතනින් එහාට එන්න ආවොත් ඕගලන්ට පාරට බහින්න වෙනවා. ඕගලන්ටත් ගෙදර යන්න.
අනිත් එක සංචාරකයන්ට ලංකාව විවෘත කරන්න පෙරේතකමට කෑදරකමට ඒගොල්ලන්ව ගෙනල්ලා මෙහෙ පුරවන එක නෙමෙයි අපි කරන්න ඕන. අපේ ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට අවශ්‍ය පියවර ගන්නට ඕන. මේ වෙනකොට අක්කර 1000ක් 1200ක් වගේ ප්‍රමාණයක යම් යම් තැන්වල මේ විනාශය සිද්ධ කරමින් පවතිනවා. පැහැදිලිව මේ සමාගම ලංකාවේ තියෙන අති දැවැන්ත කූට ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එකතු වෙලා මේ මහා දැවැන්ත වනාන්තර පද්ධති විනාශය සිද්ධ කරමින් පවතිනවා. මේක හරහා මේ සංවර්ධන ව්‍යාපෘතිය සිද්ධ වුණොත් ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම විශ්වාසනීය තත්ත්වය තමයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ සැලකිය යුතු ප්‍රමාණයක් ගම් වතුරෙන් ඒ වගේම වැසි වතුරෙන් මිනිසු යටවීමට අවදානමක් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක් මේ මුතුරාජවල තෙත්වීම තමයි අපේ තියෙන හදවත මේ දිස්ත්‍රික්ක දෙකේ සහ ලංකාවේ ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටනවා වත්මන් රජයෙනුත් ඒ වගේම නිලධාරීන්ගෙනුත් ඒ වගේම හිතප්පපුවක් තියෙන මේ රටේ සෑම මිනිහෙක් මුතුරාජවල මේ අභය භූමිය රැක ගැනීම සඳහා හැම දිනාගෙම දායකත්වය ලබා දෙන්න කියලා කුරුණෑගල නගර මැද පිහිට ඇති රජපිහිල්ල උද්‍යානයේ සිදු කර ඇති විනාශය සම්බන්ධයෙන් මේ වන විට සංවිධාන රැසක්ම සිය විරෝධය පළ කර සිටිනවා. මේ අතර ඊට විරෝධය පළ කරමින් සමාජවාදී තරුණ සංගමය විසින් කුරුණෑගල නගර මැද උද්ඝෝෂණයක්ද සංවිධාන කර තිබුණා. ඇතුගල් පුරයේ බබලුයනක සිරියේ සංවර්ධනය වෙනුවෙන් දිවි දිනිමය කුරුණෑගල නගර මැදේ පිහිටා තිබෙන ඊතාමත් අලංකාර උද්‍යානයක් වන රජපිහිල්ල උද්‍යානයේ තිබෙන ගස් කපා එහි තිබෙන මණ්ඩපයක් ඉවත් කර එම ස්ථානය විනාශ කර තිබෙන බවට පසුගිය දින කිහිපෙම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා. සහගහන අපරාධ මේ ගස් කොළන් කපලා දාලා විනාශ කළා කරන සංවර්ධනේ මොකද්ද කියන එක තමයි අහන්න තියෙන්නේ. කුරුණෑගල නගර සංවර්ධන නියම වංගන කුරුණෑගල නගරාධිපති උසාර සංජීව විතරම තුන සාදරයෙන් පිළිගනිමු. මේ පුද්ගලයා තමයි සම්පූර්ණයෙන්ම මේ වාක්‍යයන් වල පරිසර පද්ධති කෑවේ මේ මිනිස්සයා. කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපයේ කැඩුවෙත් මේ පුද්ගලයෝ. එම උද්‍යාන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම ස්ථානයේ නිරීක්ෂණය කළ අතර නාගරික සංවර්ධන වයඹ පළාත් අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබුණේ එම උද්‍යානයේ පිහිටා ඇති ආවේනික නවන ගස් කපා එම ස්ථානයෙන් ඉවත් කරේම භූමිය අලංකාර උද්‍යානයක් බවට පත් කරමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මේ උද්‍යාන විනාශය සම්බන්ධයෙන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරනවා ඒ රාජකීය උද්‍යානයේ කපා දැමුවේ ආක්‍රමණික ශාකට. අපි අහන්න කැමති කොස්ගහ කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? ඇටු ගහ කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? නෙල්ලි ගහ කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? මාර කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? මේ මහා අවුරුදු 100 200 300 විතර පරණ මේ මහා දැවැන්ත රෝක්ෂයෝ මේ විදිහට බිමට පෙරලා දැම්මේ මොන තත්ත්වයක් යටතේ කියන එක අපි අහන්න සූදානම්. මේ රාජකීය උද්‍යානයේ මැදේ තිබුණා ඉතාමත්ම අලංකාර අවුරුදු සියගාන පරණ මණ්ඩපයක්. මේ මණ්ඩපේ මොකටද කඩලා දැම්මේ? ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන රටක බලය එක් පුද්ගලයෙකු විසින් භාවිතා කරනවා නම් එය භයානක තත්ත්වයක් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. 20 වෙනි සංශෝධනය ගෙනවට පස්සේ මේ රටේ විවිධ වෙනස්කම් අපි දැක්කා. ඒ වගේම මෑත කාලීන අපි දැක්කා ඇති වෙන සමහර සිද්ධීන් තුළ ඒ සිද්ධීන් පොදුවේ රටේ ජනතාවගේ යහපත සඳහා නෙමෙයි යම් යම් අයගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කරන ආකාරය අපි බොහොම කනගාටුවෙන් බලා වුණා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරුකොන රටක ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා ලොකු පිපාසයක් තියෙන රටක මේ විදිහට තමන් ලැබුවේ අධි බලතල තමන් සඳහා පාවිච්චි කරනවා නම් එක් පුද්ගලයෙක් විසින් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඒ පුද්ගලයා වටේන කීප දෙනෙක් විසින් පාවිච්චි කරනවා නම් දකින්නේ ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා නිසා මේක අපි දකින්නේ භයානක තත්ත්වයක් ඒ වගේම ශෝචනීය තත්ත්වයක්.
මහනුවර මූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලේ කඩා වැටීමට හේතුව විද්‍යාත්මක හෝ ස්වාභාවික හේතුවක් මත සිදු නොවූ බවත් ඊට හේතු වී ඇත්තේ ප්‍රමිතියකින් තොර අමුද්‍රව්‍ය භාවිතයෙන් අදාළ ඉදිකිරීම සිදු කළ නිසා බව අනාවරණය වී තිබෙනවා. ඊට අදාළ කමිටු වාර්තාවේ නිර්දේශය මත මෙය තහවුරු වී ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මහතා ප්‍රකාශ කළේ. महानूर प्रदेश अदरू अधिक वर्षा सहित कालगुणिक तत्व हमे ऐतिहासिक श्री दलदा मालिकावे सह रजमालिकावे आरक्षा संधा रजदवस इधिकन दि अंगले पतिबेम ए मीटर पनाक पमन कोटस खड़ा बेटी लकवती बेनवा मेनस कड़ावटी लक्व एते ऐतिहासिक श्री विष्णु देवालय इदिरिपीट एते दिय अंगले कोट सक्पवाई अप वार्ता करुवान संधान कले එම පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලි තමුමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।